එහෙනම් මොකද කරන්න ඕනේ? වටුකුරු රංචුව දැලට අහු වෙච්ච වෙලාවේ නේද බෝධිසත්ව සංකල්පය අපි ජීවිතේට එකතු කරගන්න වෙනවා නේද? ජාතක කතා මොකටද? අපිට සංකල්ප හදාගන්න. එකතු වෙච්ච වෙලාවේ කට්ටියෙන් බලන බලන දැලෙන් ගැලවෙන්න බෑ. ඒ මොකද හැමෝම උත්සාහ කරනවා තනියම තනියම නේද? මොකද කරේ? බෝධිසත්ව නායකයා දුන්න අන තමයි අපි එක වැර දැල උත්සමු නේද? එක වැර උත්සාහ කරොත් මේ දැල ඉස්සෙනවා කියලා. එහෙම ව්‍යසනකාරී තත්ත්වයන් නැති වෙනකොට අපි මොකද කරන්න ඕනේ? ඉන්න මිනිස්සු එකතු වෙන්න ඕනේ. කොන්දේසි විරහිතව එකතු වෙන්න ඕනේ. ඇයි මොකද කොන්දේසි විරහිතව කිව්වේ? පුරාණ කෝන්තර සියල්ල අතහැරලා දාන්න ඕනේ. තමන්ගේ හැකි පමණින් තැන් තැන්වලට තැන් තැන්වලට බලය යොදනවා වෙනුවට එකමුතු වෙන්න ඕනේ. ඒ එකමුතු වීම පාරට බහින්ද? එහෙමද? නෑ. හැම වෙලෙම දැනගත යුතු කාරණාව තමයි පාරට බහින්න නෙවෙයි එකතු වෙන්න ඕනේ. පාරට බැහැලා ගහපියව් කොටපියව් මරපියව් ඔහෙන් වරෙව් මෙහෙන් වරෙව් කියලා හරියන්නේ නෑ. එතකොට මොකද නැති වෙන්නේ? බෞද්ධකමයි නැති වෙන්නේ. බෞද්ධකම කියන්නේ ප්‍රතිපත්තියක්. බෞද්ධයා නිවට කෙනෙක්ද? නෑ. බෞද්ධයා ඍජු කෙනෙක්. ඍජු කියන්නේ මරා ගන්න කෙනෙක්ද? නෑ. ඍජු කියන්නේ ඡන්ද දේශ බය මෝහ කියන සතර අගතියට වහල් වෙන්නේ නැති කෙනෙක්. ඒක නිකම් මේ වචන හතර විතරක් කියලා හරියන්නේ නැහැ. කෙනෙකුට තියෙන විශේෂ කැමැත්තක් හින්දා ඇත්ත වහලා කතා කරන කෙනෙක් නෙවෙයි. හරි. කෙනෙකුට හෝ පක්ෂයකට හෝ වැඩි කැමැත්තක් හින්දා ඇත්ත වහලා කතා කරන කෙනෙක් නෙවෙයි. ඇත්ත වැහෙන්න ක්‍රියා කරන කෙනෙක් නෙවෙයි බෞද්ධයා කියලා කියන්නේ. ඊළඟට කෙනෙකුට තියෙන තේෂ, කෙනෙකුට තියෙන තරහක් හින්දා යම් කිසි පක්ෂයක් යම් කිසි පාටයක් අපේ પરම්පරාව මේ පාටයකින්ද ඒ අනිත් කටියට අපි තරහයි, අපේ තාත්තා මේ පාටට හිටියේ කියලා අන්න එහෙම එක එක පක්ෂයකට පාටකට එක කණ්ඩායමකට තියෙන විශේෂ දේශයක් හින්දා ඇද වෙන්නේ නැති ඇත්ත වහන කට්ටිය නෙවෙයි ඇත්ත කෙලින් කතා කරන කට්ටිය. හරි. එතකොට බයට එහෙම කරන අයත් නෙවෙයි. බය නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ඇයි? ඉහළම දේ මොකක්ද මිනිසෙකුට විය හැකි? මැරෙයි. නේද? පාරේ යන්න බය වෙන්න ඕනේ නැද්ද එහෙනම්? ඇයි? ඇයි අද දෙයනේ මේක මහ භයානකයි මේ පාරේ යෑම. නේද? ගේ ඇතුළටලා ඉන්න ඕනේ. හා. ඇයි මැරෙන්න පුළුවන්? එහෙනම් මේ අපිට ලැබිලා තියෙන වටින මනුස්ස ජීවිතය පාරේ පොඩි වෙලා මලුත් අපරාධ නේද? ඊට වැඩිය හොඳ නැද්ද තමන්ටත් අනුන්ටත් වෙන වැඩක් කරලා මැරෙන එක? එහෙනම් ප්‍රතිපත්තියට එන එක ඊට වැඩිය හොඳ නේද? එහෙනම් මරණය දන්න මනුස්සයා මරණයේ ශරණයකින් සිද්ධ වෙනවා කියලා මේ ජීවිතේට වටිනාකමක් දෙන්න බෑ කියලා දන්න මනුස්සයා බෞද්ධය බය වෙන කෙනෙක් නෙවෙයි නේද? ඒ වගේම තමයි බෞද්ධය මෝඩ කෙනෙකුත් නෙවෙයි. බෞද්ධ තැනැත්තා මෝඩ කෙනෙක් වෙන්නේ නැහැ. කාටවත් නේද? තමන්ගේ ශරීරය පිළිබඳ ඇත්ත తত্ত্বය, තමන්ගේ වේදනාවල්, ඒ වගේම සිතුවිලි පිළිබඳ ඇත්ත తত্ত্বය දන්න කෙනා අනුන්ගේ දේවල් ගැනත් ඇත්ත తত্ত্বය ඒ තරම් එහාට සියුම් සියුම් තැන්වල පවා සත්‍ය తত্ত্বය තේරෙන කෙනෙකුට හැරෙනකොට තේරෙනවා. අහවලාගේ සිතුවිලි කැරගෙනකොට තේරෙනවා මොකාටද එන්නේ කියලා. එහෙම බෞද්ධය රවට්ටන්න බෑ. බෞද්ධය රවට්ටන්න බෑ. එඩිතර අභිමානවත් නේද? කෙලින් වැඩ කරන කාටවත් අන්දන්න බැරි ශක්තිමත් පිරිසක් තමයි බෞද්ධත්වෝ කියලා කියන්නේ. අපේ ඒ ලක්ෂණය තියෙනව නේද? නේද? කුලප් වෙලා දුවන ගතිය තියෙනවද නැද්ද පොඩ්ඩක් ඇත්ත? නේද? කුලප් වෙනවා. කවුරු හරි මොන හරි කරන්න හදපු ගමන් කුලප් වෙනවා. කුලප් වෙලා දුවනවා දිවිල්ල. කට්ටියක් දුවනවා ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා.
හරි ඒක තමයි ඇත්ත ඒක තමයි ඇත්ත කියලා නේද කට්ටියක් දුවනවා ත්‍රිලක්ෂණය වෙනස් වුණා කියලා බුද්ධ ශාසනය තුළ ඉන්න අය දෙකට තුනට නේද වෙන් වෙලා අතීතයේ ඉඳන් අරගෙන ආපු අතීතයේ ඉඳන් අපිට තිබුණ ඉතාම වටිනා වැඩපිළිවෙල දැනට මේ අපිට ලැබිලා තියෙන ත්‍රිපිටක ධර්ම ටික ත්‍රිපිටක ධර්මයේ තුල තියෙන ත්‍රිපිට සූත්‍ර ධර්ම වල තියෙන ධර්ම කරුණු ඉතා නුවණින් විමසන කෙනෙකුට හොඳට තේරෙනවා මාර්ගය මෙතන තියෙනවා කියලා සියලු කෙලෙස් වලින් අයින් කරන්න පුළුවන් මාර්ගය තියෙනවා ඒක අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා නිවන් දකින්න කෙනෙකුට පැහැදිලි වුණා මෙන්න කරන්න ඕන ක්‍රමය කියලා පැහැදිලිද තියෙනවා මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ රේරුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේ එතකොට නායවෙනි අරියධම්ම ස්වාමීන් වහන්සේ වැනි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා එතකොට මේ ස්වාමීන් වහන්සේලා මේ තිබ්බ අතීත ධර්ම උල්ලංඝනය කරේ නෑ උල්ලංඝනය නොකර සමාධි ප්‍රඥා වලට ආපු ඕනෑතරම් අය හිටියා ඉන්නවා එහෙනම් අවුරුදු 2000 ගානකට පස්සේ මේක වෙනසක් වෙන්න ඕනේද අපි කුලප්පු වෙනවා පොඩ්ඩක් ඇත්තා නේද කවුරු හරි මොන හරි කියනකොට විමසන්නේ නැතුව නේද සියලු දොස්තර මහත්වරුන්ට නින්දා වෙන විදිහට සමහර දොස්තර මහත්වරු හැසිරিলা සියලු ඉංජිනේරුවන්ට නේද ඉංජිනේරුව මොලකාරයෝ කියලා කිව්වට සියලු ඉංජිනේරුව මෝඩයෝ කියලා තේරෙන ආකාරයට සමහර ඉංජිනේරුවරු හැසිරෙනවා නේද ඒ මොකද මේ කාලාන්තරයක් පැවතගෙන එන උතුම් ධර්මය නේද තමන්ට හිතිච්ච හිතිච්ච හැටියට අර්ථ දක්වලා ඒ පැත්තෙන් ඒවා කෑලි කෑලි වලට විසිරලා ගිහිල්ලා ඊට අමතරව එක්සේ සත්ව තියෙන මේ ලංකා භූමිය තමන්ගේ ආසන්න ඉලක්ක සපුරා ගැනීමේ අරමුණේ මොනවද ආසන්න ඉලක්ක නේද ඡන්ද පිළිබඳව ආසන්න ඉලක්ක අපි මොහොතකට හිතන්න ඕනේ අපිට ලොකු වගකීමක් තියෙනවා අපේ පින්වත්නි ඒ වගකීම තමයි අපි 30 වසරක යුද්ධයකින් පීඩා වින්ද මිනිස්සු මේ 30 වසරක යුද්ධයකින් පීඩා වින්ද අපිට ලොකු ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන්න වෙලා ඒ තමයි හරියට හිතලා බලන්න හොඳටම හිතලා බලන්න අපි අද මේ උඩින් ඉන්නේ අපි පාරේ ඇවිදින්නේ අපි නිදහසේ පාරේට යන්නේ තවත් පිරිසක් අපා යවලා අපිව බේර ගැනීම සඳහා සමහර අයට අපාය යන වැඩ කරන්න උනාද නැද්ද නේද අන්නේ නැත්තම් අපාය යන එක නවත්තන්න නම් අපිට තිබුණා ධර්මය තුලින් එය පෝෂණය කරන්න මොකද අඟුලිමාල අපාය ගියේ නැහනේ නේද ඒක කරන්න පුළුවන් ඒක කිරීමේ වැඩපිළිවෙලක් එහෙම අපේ තිබ්බත් දන්නේ නැහැ නිදහස හම්බුනාට පස්සේ නේද මෙයව බෞද්ධ කරලා මෙයයට භවනාව ගන්නලා මෙයව නේද අනේ අපිව බේරගත්තා අනේ අපිට සලකපු අපිව නේද මේ ව්‍යසනකාරී ත්‍රස්තවාදීන්ගේ නේද අපිට පාරේ බහැලා යන්න පුළුවන් විදිහට සකස් කරපු පිරිස අපි බෞද්ධ කරන්න ඕනේ මේ කට්ටිය අපාය යන එක අනිත් අයව අපාය මුඛයට දාලා ඒකට උඩින් හැසිරෙන අපි පළවෙනි කාරණා දරුණුම කාරණාව ඒක හරිද දෙවෙනි එක අදත් ඇඳන් උඩට වෙලා තැන් තැන් වලට වෙලා බලාගත්තත් ඒ බලාගෙන අපේ සීයලා ආච්චිලා වයසට ගියාම එක තැන් වෙලා නේද එක එක කණු වල එල්ලිලා පොඩි බාර් වල එල්ලිලා නේද ඈ පුටු වල එල්ලිලා නේද නැගිටිනවා වගේ මේ තරුණ අය ඉතා තරුණ අය සමහර අය දන්නේවත් නැහැ හිතලත් නැහැ කොච්චර අපහසු ජීවිතයක් ගත කරනවද සමහර අයට ඇඳන් වල හෙල්ලෙන්නේවත් නැහැ තාම සමහර අයට කතා කරගන්න බෑ තාම සමහර අයගේ පවුල් පිටින් විනාශ වෙලා ගිහිල්ලා ඉතින් ඒ කියන්නේ පවුල් වල ප්‍රශ්න ඇති වෙලා බොහොම තදින් මානසිකත්වයෙන් බොහොම පල්ලෙහාට වැටලා ඉතින් ඒ අයගේ මත ඒ අයගේ උඩ දුවපු අපි අදටත් ඒ අය මතින් මේ රට බේරුණේ ඒක වැඩිපුර පිරිසක් කුමන ජාතිකයෝද රටේ ඔච්චර ජාතිකයන් ගොඩක් ඉන්නවා නම්
වැඩිපුර පිරිසක් ත්‍රස්තවාදීන්ගෙන් බේරගණ්ඩ වැඩිපුර ගැන 99.9999%ක්ම කවුද? එහෙනම් මේක යුද්ධකින් දිනපු රටක්. එහෙනම් මේ ඔක්කෝම තුළ අපි පටු විදිහට එක එක මිනිස්සුන්ට අහුවෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? නේද? අරක දෙන්නම් මේක දෙන්නම් අර විදිහට කරන්නම් මේ විදිහට කරන්න කියලා තමන්ට හිතිච්ච විදිහට ඉතාම කැත විදිහට හැසිරෙන පිරිස් බිහිවෙමින් තියෙනවද නැද්ද? නේද? අපි මේවා කතා කරනකොට මේවා කාට හරි ඇහෙනවා නම් එහෙම අයට තමන් හොඳට හිතලා බලනකොට මං ඒ ජාතිය කෙනෙක්ද කියලා. නේද? කොයි ජාතියද? මම බොරු කියනවාද? මම ජාතිය පාවා දෙනවද? මම ආසන්න ඉලක්ක සපුරා ගැනීම සඳහා අපි කාටවත් බය වෙන්න ඕන මිනිස්සු නෙවෙයි. නේද? එතකොට අපිට මේ රට බේරගත්ත අපිට කියන්න පුළුවන් වෙන්න ඕන කෙලින්ම හැම කෙනෙක්ම සහයෝගයෙන් ජීවත් වෙන්න ඕන. හැම ජාතියක්ම සහයෝගයෙන් ජීවත් වෙන්න ඕන. උතුර නැගෙනහිර බේරගත්තා නම් යම්කිසි පිරිසක් ඒ බේරගත්තාට පුළුවන් වෙන්න ඕන ඒක හසුරවන්න. එක් පළාතක් එක් ආගමකට වෙන් වශයෙන් කතා කරන්නේ නම් ඒක ජාතිවාදයක්ද නැද්ද? පළාත්වාදීව ඒක හරි භයානකයි. අපිට මේ සිංහලයෝ කියලා කතා කරන්නවත් අඩුම ගානේ ඉඩක් තියන්නේ නැති සමහර පිරිස්. සිංහල කියලා කතා කරගම කියනවා දැන් මේ කතාව අහන්නට කියන ජාතිවාදී කියලා. හරිද? එහෙම අය ජාතිවාදී දැඩි තීරණ ගන්නවද නැද්ද? ජාතිවාදී විදිහට ඡන්දේදී නේද අවශ්‍ය කරන දේ ලබා ගැනීම සඳහා ජාතිවාදී විදිහට පෙළ ගැහෙනවද නැද්ද? නේද? එතන ජාතිවාදී වපුරන්නේ කවුද? රටේ සියලු දෙනාටම එක්සේසත් රටක් කියලා මේක අර්ථ දක්වනවා නම් රටේ සියලු දෙනාටම එකම නීතිය තියෙන්න ඕනද නැද්ද? නේද? එකම නීතිය රටේ සියලු දෙනාටම ක්‍රියාත්මක වෙනවද කියලා විමසලා බලන්න ඕනේ. අන්‍ය අයට හැම තැනකම ඕනෑම ආකාරයක ඉදිකිරීමක් කරන්න පුළුවන් නම් රටේ ඕන තැනක විහාරයක් හදන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. නේද? අපේ මේ පැත්තේ කොයි වෙලාවකවත් පල්ලියක් හදනවා වෙන මොකක් හරි හදනවා කියලා කවුරුවක්වත් උද්ඝෝෂණ කරාද? එහෙනම් අනිත් තැන්වලත් එහෙම කරන්න දෙයක් නැතිවෙන්න ඕනේ. ତර යුද්ධකින් දිනපු අභිමානය එඩිතරකම තියෙන්න ඕනද නැද්ද? මේ ගැතිභාවය ජාත්‍යන්තර බලපෑම්ද? නෑ, මේක අභ්‍යන්තර බලපෑම්. කොහේ අභ්‍යන්තර බලපෑම්ද? චිත්ත අභ්‍යන්තර බලපෑම්. මොකක්ද ඒ චිත්ත අභ්‍යන්තර බලපෑම? මගේ ඡන්දය කඩා වඩා ගන්න ඕනේ කියන. හරිද? මම මේ කතා කරේ මේ අත්ව වෙනුවෙන් ඔය කරන වැඩ කරන අය වෙනුවෙන් නෙවෙයි. මෙවැනි ව්‍යසනයන් ආත්මාර්ථකාමී, ඊතා ආත්මාර්ථකාමී පුද්ගලයන් දුටු කල්හි බෞද්ධයන් දැනගන්න ඕනේ අපි දැලකට වුණා කියලා. හරිද? මේවා දැනගත්ත සමහර ඇත්තෝ මොකද කරන්නේ? තනි තනියම තමන්ගේ වැඩ පිළිවෙලවල් අරගෙන යනවා. නේද? දැන් බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ, මහා බෝධිසත්වයන් වහන්සේ මේ වගේ දැලවල් වලට අහුවෙච්ච වෙලාවේ මොකද කරේ? බෞද්ධ ප්‍රතිපත්තිය ගන්න ඕනේ. නේද? එසේනම් ව්‍යසනයක් ඇති කල්හිවත් අඩුම ගානේ මොකද කරන්න ඕනේ? වහාම එකමුතු වෙන්න ඕනේ. කොන්දේසි විරහිතව එකමුතු වෙන්න ඕනේ. පාඩමක් උගන්වනවා කියන්නේ ගහනවා, කොටනවා, බයිනවා, මරනවා, ඉරනවා නෙවෙයි. නේද? අපි නිවට නැත, අපි කාටවත් රැවටෙන්නේ නැත. අපිට බෞද්ධ ධර්මයෙන් ලැබිච්ච මහා එඩිතරකම අභිමානය තියෙනවා අය කියලා. නේද? කළ යුතු දේ තමයි අන්නේ ප්‍රතිපත්තියක් වටා ඒක රාසී වෙන එක. මේ ඒකරාශී වීම සිද්ධ විය යුත්තේ අපේ පින්වත්නි චිත්ත ශක්තියක් ඇතුවයි. දැන් මම මේ තවත් ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. දැන් ඊයේ පෙරේද අපි ගෙදර නිවැරදි කරගන්නේ කතා කර කර හිටියේ. දැන් මේ කතා කරන්නේ තාම තමන් සහ ගෙදර නිවැරදි කරගන්න එක. ඔය රටේ තියෙන ඔය වැනි තත්වයකට පත් වෙන එක නවත්තන්න නම් කල්යාණ මිත්‍රයෝ විදිහට අපි ඒකරාශී වෙන්න ඕන. කවුරු විදිහටද? කල්යාණ මිත්‍රයෝ විදිහට ඒකරාශී වෙන්න ඕන. හරි. අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ බෞද්ධ ප්‍රතිපත්තිය තියෙන්න ඕනේ. ඒක තුළ බෞද්ධකම වැපිරෙන විදිහට බෞද්ධ රටක් මේක බෞද්ධයයි විරුදාවලීලත්
බෞද්ධ රජවරුන්ගේ පෝෂණය ලැබිච්ච රටක්. ඒ රට තුළ බෞද්ධ ආභාසයෙන් තොරව මේ රට හරියන්නේ නෑ. එහෙනම් අපේ ප්‍රතිපත්ති තුළ බෞද්ධ දර්ශනය ඒක ආගමක් විදිහට නෙවෙයි, අදහන තවත් ආගමක් විදිහට නෙවෙයි. මේ බලන්න සියලු අදහන ආගමුත් එක්ක මේක එකට කරලා කියනවා සර්වාගමික සංකල්පය කියලා එකක් හදන්න පුළුවන්ද එහෙම එකක්? නේද? එහෙ එහෙ කියලා අදහන ආගමුත් එක්ක මේ දර්ශනයක් සර්වාගමික කරන්න පුළුවන්ද? නේද? පිස්සුද? හොඳටම පිස්සුද? නේද? ඈ නිකන් අවුල් හොඳටම නේද? ඉතින් අය ඔක්කොම හමුවේ දැන් කාලයක් තිස්සේ බෞද්ධ අපි ඔහි නිදහසේ නේද නිවට නියාලු විදිහට වෙන දෙයක් වුණ දෙයක් කියලා ඉන්නවා. මොකද මේ බෙදලා 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 එකමුතුකම නැති කරලා නැති කරලා නැති කරලා නැති කරලා මොකද කරේ? එක්කෙනාට එක්කෙනා විශ්වාස කරන්න බෑ. මේ කතාව කියනකොටත් ඔන්න දැන් සමහර අයට සිතුවිල්ලක් ඇති වෙනවා. හාමුදුරුවෝ කොහරි පැත්තකට හේතු වෙන්න වගේ යන්නේ. හරිද? ඒක තමයි ප්‍රශ්නේ. දැන් අපි පුරුදු වෙන්න ඕනේ. මම කියන්න උත්සාහ කරන පුරුදු වෙන්න ඕනේ ඒ හීන දීන සංකල්පේ අයින් වෙන්න පුරුදු වෙන්න ඕනේ බෞද්ධත්ව විදිහට. අයින් වෙලා මොකද කරන්න ඕනේ? වචනේ දිහා නෙවෙයි ක්‍රියාව දිහා බලන්න. මම හදිසියේ ප්‍රසිද්ධ දේශපාලඥයෙක් කතා කරගෙන ඉන්න. මොකද මාව හම්බෙන්න ඇවිල්ලා කවුරු හරි ඇවිල්ලා වන්දනා කරනකොට ඕන කෙනෙක් එනකොට කැමරා ශිල්පිය කරන් එන්නේ. ඉතින් ආපු අම්මන් ආයෙන්න බෑ මෙහෙ කියලා කියන්නේ බෑනේ බෞද්ධ භික්ෂුවකට ඕන කෙනෙක්ව හම්බෙන්න. හොඳයි, දැක්කොත් ෆොටෝ එකක් පත්තරයක තියෙනවා. දැන් ආරිදා අර විදිය කතාවකුත් කිව්වා. ආ ෆොටෝ එකකුත් තිබ්බත් ඉවරයි. මූලික සංකල්ප වලට එන්න එපා. හරි. එහෙමනොත් මේ රටේ කිසි කෙනෙකුට අපිට කිසි කෙනෙකුගේ උදව්වක් අපිට ගන්න බැරි වෙයි. හැමෝම තමන්ගේ සියස පාලන හෝ ආගමික හෝ ජාතික හෝ ව්‍යාපාරවල ක්‍රියාකාරකම් වල හිටපු දෙයක් නේද? ඒ ඉන්න අතර වාරයේදී ඒ ව්‍යාපාර ඒ හැම දෙයක්ම දේශපාලන කටයුතු ඒ පක්ෂභේද ඒව ඔක්කොම මේ රටේ යම්කිසි පරිපාලන ව්‍යුහයක් සකස් කරන ක්‍රමවේද නේද? දේශපාලන පක්ෂ නැත්තම් ඉතින් කොහෙද ඡන්දයක් තියන්න පුළුවන්? ඒවා තිබිය යුතු දේවල්. නමුත් ඒ ඔක්කොම ඒ අයගේ ක්‍රමවේද තියෙන අතරේ ඒ අයත් බෞද්ධ වෙමින් බෞද්ධ කල්යාණ මිත්‍රයෝ ටික ඒ කොටස්වල ඉන්න බෞද්ධ කල්යාණ මිත්‍රයෝ ටික ඒ වැඩ කරන ගමන්ම බෞද්ධකම අනුව එකතු වෙන්න ඕනද නැද්ද? මම මෙහෙම කියන්නම්. යම් යම් ව්‍යසනකාරී තත්වයන් එනකොට පවුලේ අපි හිතමුකෝ අයියායි මල්ලි හොඳටම තරහ වෙලා ඉන්නේ කියලා. පවුලේ අයියායි මල්ලි රණ්ඩු වෙලා අද හැන්දෑවේ රණ්ඩු වුණා ආය නෙවෙයි මූණ දිහා බලන්නේ නැහැ කියලා. හරිද? දෙන්න රණ්ඩු වෙලා කතා කරන්නේ නැහැ කියලා ඉන්නකොට රෑ තාත්තට අංශභාගය හැදිලා මේ ස්පිතාලේ අරගෙන යන්න වෙනවා. හරිද? දෙන්න මොකද කරන්නේ? දෙපැත්තෙන් අල්ලනවද නැද්ද? දෙපැත්තෙන් අල්ලපම් මල්ලියේ කියලා ඒ වෙලාවට ආයේ ওই පරණ කියපු ඒවා අමං තාත්තා වල්ලන්නේ කියන බලන්න තමුසෙ මට ඒ විදිහට කිව්වා ඉස්සෙල්ලා ඒක අයින් වෙනවද නැද්ද අර එහෙම කියලා කොන්දේසි දානවද? නෑ, ඒකයි මං කිව්වේ කොන්දේසි විරහිතව එකතු විය යුතු අවස්ථා තියෙනවා. තාත්තට අංශභාගි නම් දරුවෝ ටික නේද ඉක්මනට එකතු වෙලා ස්පිතාලේට සයන්න ඕනේ නේද? දැන් ලක් මාතාව කියන මව් අපේ මාතාවට අංශභාගය හැදිගෙන එන්නේ නේද? ඉක්මනට ස්පිතාලේ අර යන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ නේද? ඉක්මනට එකතු වෙන්න ඕනේ. ඒ එකතු වෙන්න නම් ප්‍රතිපත්තියකට එන්න ඕනේ. නිකන් එකතු වෙලා බෑ. දන්නවද? විසිරි විසිරි තියෙන සිතකට වැඩිය ඒකාග්‍ර හිතක මහා බලයක් තියෙනවා. විසිරි විසිරි තියෙන සිත් ගොඩාක් එකතු වෙනවට වැඩිය ඒකාග්‍ර සිත් තියෙන එක අරමුණකට ගොනු වෙන ප්‍රබල අදහස් තියෙන එක එකමුතුව හරීම වටිනවා. ඒක නවත්තන්න බෑ. ලේසිකටේ බලවේගේ නවත්තන්න බෑ. එහෙනම් ලහි ලහියේ සූදානම් වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම සූදානම් කරන්න උන ආයුධ බෞද්ධ යුද්ධයට යන්න ඕනේ. හරිද? බෞද්ධ යුද්ධය ආරම්භ කරන්න ආයුධ ඒක රාශී කරන්න ඕනේ. බෞද්ධයා යුද්ධ කරන ආයුධය තමයි ශක්තිමත් සිත. හරිද? එහෙනම් යුද්ධයට පුහුණු කරන්න ඕනේ. හරිද? යුද්ධයට පුහුණු කරන ක්‍රමය තමයි පළවෙනියෙන්ම සීලය. එහෙනම් තනි තනියම ආයුධ ටික එක රාශී කරන්න පටන් ගමුද? නේද? තමන්ගේ ආයුධ මුවහත් කරගන්න ඕනේ.
එකන තීව්‍ර කරගණ්ඩෝ නෑ. ඕනම බලවේගයක් කපාගෙන අන්ඩ පුළුවන් කඩුව හදා ගණ්ඩෝන ඒක මොකක්ද ඒක තමයි සමාධිය නේද එක අරමුණකට තදින් යන්න පුළුවන්. එනම් ආධ්‍යාත්මිකව තමන් මං මෙහෙම කියද හිතේ මවා ගණ්ඩුන් මේක හරිද හොන්තට කොන්ද කෙලින් කරගෙන ඇස්පියාගත් එඩිතරව යටිතල් උඩුතල්ලට තදගෙච්ච හරි මේ රිජුව අර එක අරමුණක හිත තබාගෙන වාසය කරන මගේ ජාතිය මගේ රට වෙනුවෙන් මම මගේ සමාධිය වඩන්න ඕනේ. හරිද? මගේ සීලය ආරක්ෂා කරන්න ඕනේ. අපි මේ රකින්න හදන්නේ මොකද්ද? ලෝකේ වැඩිම කාලයක් වැය කරලා දිනාගත්ත වැඩිම සැලසුමකට කටයුතු කරලා උපදවාගත්ත ශාසනයක් රකින්න. හරිද? බුද්ධ ශාසනය කියලා කියන්නේ මහා බෝසත්වයන් වහන්සේ කෙනෙක් අනන්ත අප්‍රමාණ වෙහෙස දරලා මහා මෛත්‍රියකින් මහා කරුණාවකින් වැඩ කරලා ඇස්සිස් මස්ලේ දන් දීලා ජීවිතය දන් දීලා තනියම පාරමිතා ශක්තියින් පුරාගෙන තනියම සකස් කරපු ශාසනයක් ඒ ශාසනය රඳාපවතිලා තියෙන සිව්වණක් පිරිස මත. එහෙනම් මගේ මේ සමාධිය මගේ මේ උත්සාහය අද කාලීනව බලනකොට බෞද්ධකම රැකෙන්න නම් සිංහලකම තියෙන්න ඕන. අපේ ජාතියට තරම් බෞද්ධකම රකින්න මේ ලෝකෙ කිසිම ජාතියකට අවශ්‍යතාවයක් නැහැ. සිංහලකම තුල කැකෑරි කැකෑරි ආපු දෙයක් තමයි බෞද්ධකම කියලා කියන්නේ. සිංහල ජාතිය හැදෙන්නේ බෞද්ධ ආභාෂය ඇතුව. මෑත කාලීනව බෞද්ධ ආභාෂය අයින් වෙමින් සිංහල ජාතිය ගොඩනගන්න උත්සාහ කරනවා. ඒකත් එක්ක මහා පරිහානිය. එතකොට රට ජාතිය වෙනුවෙන් හරි අපි බෞද්ධකම ආරක්ෂා කරන්න ගත්තොත් තමනුත් රැකෙනවද නැද්ද? බෞද්ධකම තුල මොකද වෙන්නේ? බෞද්ධකම තුල මොකද වෙන්නේ? ඒක රකින්න රට ජාතිය වෙනුවෙන් හරි බෞද්ධකම ආරක්ෂා කරනකොට තමන්ගේ ගුණ නැන වැඩෙනවා. හරිද? බෞද්ධයා සියලු දේ අතහැරලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් විය යුතුද? විය යුතුයි. කොහෙන්ද අතහැරිම තියෙන්න ඕන? මානසිකව. මානසිකව දැවෙන්නේ පිච්චෙන්නේ නැතුව යමක් ආරක්ෂා කරගත යුතු තියෙනවා. අධික ජාතිමාමකත්වයකින් යුක්තව දැවි දැවි පිච්චි පිච්චි මහා කේන්තියකින් කටයුතු කරන පිරිසක් වුණොත් එයාලට ඇත්ත පේන්නේ නැහැ. මුලාවට පත් වෙනවා. එවැනි අවස්ථාවක මළොත් ලොකු ගැටලුවක් වෙනවා. ඒ කියන්නේ ජාතිය හින්දා පුපුරන්න බෑ. ජාතිය හින්දා නේද අධික පිච්චිලි දැවිලි පිච්චිලි හැංගීම ඇති වෙන්න බෑ. හැබැයි ජාතිය රැකගන්න ඕනේ. හරිද? ජාතිය රැකගන්න ඕනේ කියලා කියන්නේ ඇයි ඒක සම්මුති වශයෙන් තියෙන එක්තරා රැකගත යුතු දෙයක්. ඒක බෞද්ධ ඇත්තට පේන්න ඕනේ. මම උදාහරණයක් කියන්නම්. දුම්හිඳ ඇල්ල ව්‍යසනයට පත් වෙනවා නම් දුම්හිඳ ඇල්ල අවට ගස් වවලා නේද? ඊළඟට මිනිස්සුන්ගෙන් ව්‍යසනයට පත් වෙනවා නම් මිනිස්සුවේ පැත්තට අනේක නවත්තලා දුම්හිඳ ඇල්ල රකින්න ඕනද නැද්ද? එහෙම රැක්කොත් ඒක රැකිනවද නැද්ද? නේද? මේ මම පොඩි කාරණාවක් අහන්නද? දුම්හිඳ ඇල්ල කියලා එකක් තියෙනවද? දුම්හිඳ ඇල්ල කියලා එකක් තියෙනවද? බාහිරින් එක පාටම පේන දේ තුළ තියෙනවා. මං හැමදාම මතක් කරනවා මේ පින්වන්තයට ඉතින් දුම්හිඳ ඇල්ල ලස්සනයි නේද? ලස්සන දෙයකින් කෑල්ලක් හරි තිබ්බොත් ගෙදරක හොඳ නැද්ද? දැන් ලස්සන රෙද්දක් තියෙනවනේ ඒකෙන් කෑල්ලක් හැපුවත් ලස්සනයි හින්දා බලන්න ගිය වෙලාවක දුම්හිඳ ඇල්ලෙන් කෑල්ලක් අරන් ඉන්න බැයිද අපිට ඕනනම්? පුළුවන්. ලීටර් 4ක් විතර බෝතලයකට නේද? එතනින් කෑල්ලක් අරන් එනවා. අරන් ඇවිල්ලා ගෙදරින් තියෙනවා. එහෙනම් දුම්හිඳ ඇල්ල කියලා එකක් එහෙම බැලුවොත් එතන තියෙන වතුර විතරයි. නමුත් ඒ වතුරේ සැකස්මක් තියෙනවා. ගලන ක්‍රමයක් තියෙනවා. එතනදී භූ විෂමතා අනුව නේද තියෙන ගස් කොළන් අනුව තියෙනවා. අන්න ඒ වගේ දැනගෙන අපි මේ දුම්හිඳ ඇල්ල කියන්නේ වතුර ගොඩක්
නමුත් මේක මෙතන සැකස් වෙන විදිහ තියෙනවා සම්මුති වශයෙන්. ඒක රකින්න පුළුවන්ද බැයිද ඇත්තටම? පුළුවන්. නමුත් ඒක රකින්න කියලා සදාකාලික රකින්න බෑ. නමුත් ආරක්ෂා කරවුවොත් යම්කිසි කාලයක් ඒකෙන් තියෙන ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඒක වගේ ඒක රාශී වෙන ඒ එක අරමුණකට යන සිතුවිලි තියෙන හරිද පිරිසක් තමයි ජාතියක් කියලා කියන්නේ. එහෙම පරමාර්ථ වශයෙන් බැලුවොත් එහෙම එකක් නෑ. අන්න ඒක දන්නවා කවුද බෞද්ධයා. ඒක හින්දා තමන්ව විනාශ වෙන විදිහට ජාතිය රකින්න යන්නේ නෑ. හැබැයි නිවට වෙලා පැත්තකටලා ඉන්නේ නෑ. එයාට මේ පරමාර්ථය පිළිබඳ යම් අවබෝධයක් තියෙනකොට එයාට පුළුවන්කම තියෙනවා අපූර්වට තමන්ගේ ජාතිය ගැන කටයුතු කරන්න. මොකද දන්නවා සියලු දේ හේතුඵල දහමක්. ජාතිය කියලා සංකල්පයක් සහ ජාතිය කියලා සුලියක් හැදෙනවා. හරියට ගඟක සුලියක් හැදෙනවා වගේ. එක එක සුලි එක එක විදිහ නේද? ඒතර ලෝකේ එක්තරා ගෝත්‍රික වශයෙන් ජාති වශයෙන් මිනිස්සු හැදෙනවා. ඒ හැදෙන අය පවතින්නේ නේද? නැත්තම් බුදුරජාන් වහන්සේ ලිච්ඡවීන්ට නේද කාලයක් පවතින්න මෙන්න මේ ධර්මතාවයන් තියෙන්න ඕනේ කියලා අපරිහානීය ධර්ම දේශනා කරන්නේ නැහැ. දේශනා කරේ වෙන මොකටවත් නෙවෙයි, එහෙම දෙයක් සම්මුති වශයෙන් තියෙන හින්දා. ඒක රැකෙන හින්දා හරි ප්‍රතිපත්ති හිටියොත් ඒක රැකෙනවා. ඒක රැකීමෙන් බොහෝ දෙනෙකුට යහපතක් වෙනවා. නැත්නම් බුද්ධ ශාසනය කියලා එක්කුත් නැහැ නේද? ඇයි ඒක බුද්ධ වචනයක් විතරයි. සිව්වනක් පිරිස බුද්ධ ශාසනය විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරා. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ එකමුතු වෙන්න කල්යාණ මිත්‍රය විදිහට. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමන් කල්යාණ මිත්‍රයෙක් කියන්නේ කවුද? බෞද්ධ ධර්මයේ ඉන්න මඟ පෙන්වන්නන්. හරිද? ධර්මය තුල ඉන්න අන් අයට මඟ පෙන්වන්න. මඟ පෙන්වන්න හොඳටම දන්නවා. මේ මඟ පෙන්නනවා කියලා කියන්නේ සිත සකස් කරන වැඩපිළිවෙල කියලා දෙන එක. හරිද? සිත සකස් කරන වැඩපිළිවෙල කියලා දෙන්න නම් මේ ගෑරේජ් එකේ ඉන්නවා කාර් එන්ජින් හදන්න, කාර් එන්ජින් රිපයර් කරන්න ඕනේ, කාර් එන්ජින් හදන්න කියලා දෙන්න ඕනේ. මම මොකද කරන්නේ? පොතකින් ඔක්කොම මූලධර්ම ටික ඉගෙන ගන්නවා. මේකේ එන්ජින් එක ගැන තියෙන ඔක්කොම කැලිබැලි ටික, ඒවා ක්‍රියාකාරීත්වය ඔක්කොම ඉගෙන ගන්නවා. දැන් මට කාට හරි කාර් එන්ජිමක් හදන්න ගිහිලා කරන්න පුළුවන්ද? ඇයි ඉතින් ඔක්කොම ඉගෙන ගත්තානේ? අතපත ගාලා බලන්න ඕනේ නේද? ඒක කරලා හදන්න ඕනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වන්නෙක් හිත කියන එන්ජිම හරියට දුවන්න අවශ්‍ය කරන සියලු දේ සකස් කරලා දුන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. නා පළවෙනියෙන් තමන්ගේ එන්ජිම හොඳට ටියුන් කරගන්න ඕනේ. හරිද? ඒක හරියට වැඩ කරන විදිහට සකස් කරගන්න ඕනේ. ඒකට ධර්මයේ භාවිතා කරන්න ඕනේ. කරන්න ගියාම තමයි ප්‍රශ්නේ එන්නේ. ඔය නොකර කල් දදා ඉන්න කටියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි දන්නේ නැහැ? මේක පාලනය කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. පාලනය කරන්න යන මිනිස්සු තමයි දැනගන්නේ හිතේ ස්වභාවය මොකද්ද කියලා. සක්මන් භාවනාව කරන අය තමයි දන්නේ මෙහෙම යන ගමන් ඔළුව පාත් කරගෙන යන ගමන් කොච්චරවත් බලන් හිතෙන්නේ මොකද්ද කියලා වටපිට. තණ්හාව තේරෙන්නේ එතකොටයි. අනිත් කෙනා දන්නේ නැහැ. වටපිටම බල බල ඉන්න කෙනා දන්නේ නැහැ. හැම වෙලේම කකා ඉන්න මිනිහා බඩගින්න දන්නවද? හරි නේද? එයාට බඩගින්න තේරෙන්නේ නැහැ. ගින්න තේරෙන්නේ කෑම අඩු කරලා බලනකොට. තණ්හාව තේරෙන්නේ එතකොටයි. ඉතින් තමන්ව තේරුම් ගන්නේ පාලනය කරන්න. අනිත් කෙනාට තේරෙන්නේ හොඳට ඇනුනට පස්සේ. කොහේ හරි ගිහිලා නේද මරණ වෙලා මොනවා හරි වෙලා නේද දුස්සීලකම් කරන කට්ටියට ඒව තේරෙන්නේ කොහේ හරි. සමහර විට ඒ තේරෙන්නේ නැහැ. ඒකත් කාගේ හරි පිටින් දාලා නිකන් ඉන්නවා. ඒකින්ද අපි රට ජාතිය ගැන හෝ හැඟීමක් තියෙනවා නම් අනිත් ඔක්කොම පැත්තකින් දාලා තමන් ගැන නැතත් අඩුම ගන්න. මං වහාම මාව හදන්න ඕනේ. මං වහාම නේද මෙන්න මෙහෙම කරන්න. සුමේද තාපසයා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගත්තා. ලබාගෙන බැලුවා දැන් ඉතින් හරි. දැන් ඉතින් බුදු වෙන්න බැහැ. මොනවද බුද්ධ අංකුර? බෝධි අංකුර මොනවද? බුද්ධත්වයට පත් වෙන්න කළ යුතු දේ මොනවද කියලා හෙව්වා.
හොයනකට තමයි හම්බුණේ දානං සීලංචනෙක්කම්මං ප්‍රඥාවීරයේන පංචමං කන්ති සච්ච මදිට්ඨානං මෙත්තු පෙක්කායි මේ දස නේද මේ විදිර හම්බුණා නේද ඒ විදිර දැන් අපි බලන්ඩෝනේ කල්්‍යයාන මිත්‍රයෙක් බවට පත්වෙන් මොකක්ද කරන්්ඩෝනේ මට වෙන කෙනෙකුට උපදෙස්තෙන්ට ඕනේ අනිත් අව හදන්ඩ ඕනේ නේද ඒ අනිත් අව හදන එකේ වාසිය දන්නවද මොකක්ද කියලා පින්නත් මේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ අනිත් අව හදන එකේ තියෙන ලොකුම ලාභය තමයි බඩගින්න ඉන්න කෙනෙකුට බත්ගෙඩියක් දුන්නොත් එයාගේ ගිනි නිවෙනවා පිපාසාව ඉන්න කෙනෙකුට වතුර ටිකක් දුන්නොත් එයාගේ ගිනි නිවෙනවා ඒ ලොකු ගින්නක්ද නිවුනේ පොඩි ගින්නක්ද දීර්ඝ ගින්නක්ද සියුම් ගින්නක්ද සියුම් ගින්නක් එක නේද කෙටි කාලයක් පවතින ගින්නක් ඒ නෙවුනේ නේද ඉතාල කෙටි බඩගින්න කියන්නේ කෙටි කාලෙන් ඉක්මනට ඉවර කරන්න පුළුවන් එකක් යම් කිසි කෙනෙකුට අපි උපාධියක් ලබා ගන්න කටයුතු කළා දුන්නා උපාධියක් ගන්න හැකියාව තියෙන කරගන්න බැරි කෙනෙක් ඉන්නවා එයාට අපි සම්පූර්ණ උපාධියක් අරගෙන රස්සාවක් කරලා දෙනවා දැන් බත් පිඟාන දුන්නා වගේද එයා ගන්න පඩිය මන්ද දුන්නේ නැහැ නමුත් ඒ පඩිය මන් දුන්නා වගේ. ඇයි එයාට ඒ අවස්ථාව? ඒ කියන්නේ දීර්ඝ කාලීන ගින්නක් කෙනෙකුට එදා දවසට බත් ගෙඩියක් දෙන එකද වටින්නේ? රස්සාවක් කර දෙන එකද වටින්නේ? ඇයි ඒ? එයාට දීර්ඝ කාලයක් කුසගින්න නැති කරගන්න පුළුවන් ක්‍රමයක් හදලා දීලා. නේද? සංසාර ජීවිතේ හාව වෙලා, මීයෝ වෙලා, ඉබ්බ වෙලා, කුකුල වෙලා, නරි වෙලා, කුරා කූඹියෝ වෙලා නිරිසත්තු වෙලා ප්‍රේතය වෙලා භූතය වෙලා මලයක් වෙලා දොකු ගින්න කරහ විඳින්න තියෙනවා. ආංගේ ගින්න විඳින්නේ නැතිවෙන විදිහට වැඩ සලසල දුන්න කියන්න හෙනම් කොච්චර ලොකු කොච්චර ලොකු දෙයක්ද කොහොම දෙක් කළ දෙන්නේ කෙනෙකුට බෞද්ධ ධර්මය කියා දීමේ හරි එහෙනම් කල්යාණ මිත්‍රයකීමේ වටනාගම කොච්චරත් කාට හරි තරහ අයින් කරන එක කියල දෙන්න නම් එන්ජිම හදන්න පුරුදු කරන්න ඕනේ. එන්ජිම කොහෙද තියෙන්නේ ඉස්සෙල්ලාම? මම පුරුදු පුහුණු කරොත් තරහ නැතුව ජීවත් වෙන විදිය. කොන්දේසි විරහිතව මම තරහ නැතුව ජීවත් වෙන්න පුරුදු කරනවා. හරිම අමාරු වැඩක්. හරිද? එතකොට අපිට හැඟීමක් තියෙන්න ඕනේ. මම පුරුදු කරොත් මගේ සිතේ තරහ එන්නේ නැතුව ජීවත් වෙන ආකාරය මට පුළුවන් වෙනවා තව කෙනෙකුට ඒක ප්‍රායෝගිකව කියලා දෙන්න. මෙහෙමයි ඒක කරන්නේ කියලා ප්‍රායෝගිකව කියලා දෙන්න පුළුවන් වෙන්නේ තමන් ඒක පුරුදු කරොත් කෙනෙක් පුරුදු කරොත් රාගයක් නැතුව ජීවත් වෙන විදිය රාගය අඩු කරගෙන නැත්නම් ඉවසීම වැඩි කරගෙන අදිෂ්ඨානය වැඩි කරගෙන වීරිය වැඩි කරගෙන කරගන්න විදිය පුහුණු කරොත් තමන්ගේ පැත්තෙන් එයාට අපූර්වට පුළුවන් තව කෙනෙකුට ඒක කියලා දෙන්න ඒක පොඩි හාමුදුරුවක් භාවනා කරා භාවනා කරලා උන්නාස මේ මෙහෙම කියනවා මට 100%ක් විශ්වාසයි මගේ අරමුණට දැන් යන්න පුළුවන් කියලා හරිද ආනාපාන සති භාවනාව කරලා ඉවරලා උන්නාස මතක් කරනවා මෙන්න මෙහෙමයි යම් ජයග්‍රහණයක් කරා යන්න හිත මෙල්ල කරගෙන ඉස්සරහට අරගෙන යන හැටි මං හොඳට අත්විඳා අවුරුදු 20ක් ඇති වුණා හරිද මම හොඳට අත්විඳ මට හොඳට තේරෙනවා දැන් තීන මිද්දෙන් අයින් වෙලා ව්‍යාපාදයෙන් අයින් වෙලා මේක බැලන්ස් කරගෙන යන විදිහ එතකොට වැඩක් කරන්න ගියාමත් එහෙම තමයි යන්න ඕනේ හරි ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අත්විඳින්න මට එපා නම් අනුන් වෙනුවෙන් වෙන කෙනෙකුට කියලා දෙන්න ඕනේ හින්දා නේද අන්නේ ඒ විදිහට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න කටයුතු කරන්න ඕනේ. ඒකේ පළවෙනි අඩිතාලම සීලය. හරි. අන්න ඒ කල්යාණ මිත්‍රයෝ එකතු වෙන්න ඕනේ. ඒ එකතු වෙන අය නේද? මේ සිරිලක නොයෙකුත් තැන්වල ඉන්න සීලවන්ත, ගුණවන්ත, ප්‍රතිපත්තිකාමී මිනිස්සු, නුවණ තියෙන මිනිස්සු ඒක රාසී වෙලා අන්දයි අපිව අපිට ඔහෙලට අපිව අන්දන්න පුළුවන්කම නෑ කියලා ධර්මය තුළ සාමකාමී නිහඬ හඬක්
එමකක්දේ න බෞද්ධයෝ තුළ හඬක් තියෙනවා ඒක හැබැයි නිහඬයි. නිහඬ හඬ හරිම හරිම බලවත් අන්න එහෙම දෙයක් ඇති කරගන්න තමන් ප්‍රතිපත්තියට එන්ඩෝනෑ සූදානම් වෙන්ඩෝනෑ එකමුතු වෙන්ඩෝනෑ. එහෙම නැත්තං මේ ආපස්සට යන රට කවදාකොත් ගොඩගන්න හම්බෙන්න ප්‍රාදේශය වසයෙන් ඉන්න ආපහු වැටෙන ගංජසුරුට්ටුවට පුරුදුවෙන අයව ගොඩ ගැනීමේ වැඩ පිළිවෙල කොළමින් ගිල කරන්න බෑ. ඒ කරන්න ඕනේ ගමේම අයමයි. ඒකට ගමේ අය පුහුණු වෙන්න ඕනේ. ඒ අය තිබේ පුහුණු වෙන්න බෑ. ඒ අය පුහුණු කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා බෞද්ධ රටක් විදිහට බෞද්ධ අය මූලිකත්වය ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා තම තමන් දැනට හැදෙන්න පටන් ගන්න. දැනට හැදෙන්න පටන් ගන්න තනියම මේකට කල්යන වැඩි. කල්යන වැඩි තමන් කරගත්තට පස්සේ එකතු වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. එහෙනම් අවසාන වශයෙන් මම මතක් කරන්නේ ආයුධ රැස්කරන්න යුද්ධය අත ළඟයි. ඒකින්ද ආයුධ රැස් කරලා මදි හොඳට මෝහත් කරන්න සීල සහ සමාධිය වර්ධනය කරගන්න. ඒක තමන්ට නේද අනුන්ට තමන්ට අනුන්ට දෙපාර්ශයටම බොහෝම වැඩදායක වැඩක් බවට පත් වෙයි. නැත්නම් හැමදාම ගොනාට ඇඳිලා ඉඳි අපිත් රැකිලා බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගෙන බොහෝ අනාගතයේ වැඩි දෙනෙකුට වැඩදායක විදිහට නේද මේ සිංහල රට ලෝකේ පුංචි පන්සල බවට පත් කරගන්න නේද පුළුවන්කම ලැබෙන්න. තේරවාදී බුදුදහමේ බැලූ බැලූ අතේ ධර්මය කියන ධර්මයට අනුව කටයුතු කරන පුංචි පන්සල බවට පත් කරගන්න පුළුවන්කම තියෙනු නේ සඳහා බෞද්ධ ඒක රාසි වෙන්න ඕනේ. ඒ අනුව කටයුතු කරමින් හැම දිනාටම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ නිවන් මඟ ශ්‍රවණය කරන පින්වන්ත පිරිසක් කියලා විතරයි. ඉතින් ඒක තමයි අපි මේ අපේ සිංහල මිනිස්සුන්ට අපේ මිනිස්සුන්ට ඕනම දෙයක් හරියට තමන්ගේ හිතට කාරණා සහිතව තේරෙනකොට පුදුමාකාර පෙළගැහිීමක් සිද්ධ වෙනවා. ඒක තමයි අපි මේ අත්දකින්නෙත් වැඩි දෙනෙක් දැන් මේ වෙනකොට දායකත්ව කොළයක්වත් අඩුම ගන්න ලබා දෙන්නේ ඒක තියෙන වටිනාකම දැනුණා නේද. ධර්ම දේශනාවක අපේ නංගොත් කියුවා කියලා කාටවත් ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. නේද පුණ්‍ය අනුමෝදනා සිද්ධ වෙන එක කොහොමත් කරනවා. ඒක හින්දා කියලා කල්පනා කරලා වැඩි කාලයක් ධර්මය දේශනා කරන්න පුළුවන් වෙන්න කටයුතු සම්පාදනය කරන්න ඕන කියලා බොහෝ දෙනෙක් මේ වගේ නිවැරදිව කල්යාණ මිත්‍ර බවට දැම්මමපත් වෙලා. ඒකින්ද මේ අය වෙනුවෙන් කෙසේ නමුත් අපි ප්‍රාර්ථනා කරනවා ධර්ම ශ්‍රවණය කරපු හැම දිනමත් ප්‍රාර්ථනා කරන්න මේ අත්තන් වෙනුවෙන් මේ දායකත්වය දරපු අත්තන් වෙනුවෙන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකීය අත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් වූ නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.